මේ මම මේක කියලා දෙන්න කලින් කාට හරි පුළුවන්ද මට මේක කියලා දෙන්න? ඔතන ඉන්න පුළුවන්. මේ දේට පුළුවන්. තාගල වරුව දෙන්න. හරි. අමිනිදු කියමුක පැටියු. හරි ඔයාවක හදපු විදිය කියන්නකෝ ඒක. හරි. ඔය සමචතුරස්‍රය පහකට බෙදෙනවා. පහකට බෙදුවාට පස්සේ ඒකෙන් අපිට මේ කියන්නේ පහෙන් හතරකට. ඊට පස්සේ පහකට බෙදපු එක හතර يعني හතර මාක් කරගන්නවා. ඊට පස්සේ ඒකටම මේ ඒ සමචතුරස්‍ර පොතුවම 10කට බෙදෙනවා. 10කට බෙදලා පහෙන් හතරට බෙදෙන ගාන මේ 10ෙන් වැඩි කරනවා. දැයි නියමයිනේ. ඒක තමයි වෙන්නේ. තව කාටද කියන්න පුළුවන්? හරි, සයිමලේ කියන්නකෝ. මේ ඔයාලා උත්තර දෙන එක හරි වටිනවා. තේරෙනවද? කියන්න පැටියෝ. සයිමලේ නෙමෙයි, සයිමලේ අතීස වෙන්නේ නේද? හරි, ඔදවෙන කියන්නේ. අතන දැන් පහෙන් හතරක් කියලා තියන්නේ. එතකොට අපි තුලිය භාගවලට හරව ගන්නවා. 10ෙන් එකේව ගන්න අහන්නේ. එතකොට මේ 10ෙන් පහෙන් හතර 10 වෙන්න තුලිය භාගවල හැදුවාම දෙකෙන් ගුණ කරන්න ඕනේ 10 වෙන්න නම්. එතකොට 7 වරක් 2 8යි, 5 වරක් 2 10යි. එතකොට පහෙන් හතර තුල භාග කරාම 10ෙන් 8 එනවා. 10ෙන් 8 ආවහම 10ෙන් 1 ඒව ගන්න යනවා. එතකොට එතන තියෙනවා 10ෙන් 1 ඒව ගන්න ඒව 8ක්. හොඳයි, නියමයිනේ. දෙන්න උත්තර දෙ ඒ කියන්නේ දෙන්න කිව්වේ දෙවිදියකට පැටිය. හොඳයි, ගොඩක් හොඳයි. හරි, දැන් එක්කෙනෙක් පැටිය එක කිව්වේ තුල්ලේ භාග පාවිච්චි කරලා. ඔයා මෙහෙමයි, එකම දේ තමයි වෙන්නේ. ඔයා කෝකෙන් හැදුවත් පැටවුනේ ඒ දේ එකම දේ. හැබැයි ඔයාලා දෙන්න එක දෙවිදියකට කිව්ව එක ගොඩක් වටිනවා. හොඳද? ආ මේ බලන්නකෝ. දැන් අපේ මිනිඳු පැටිය කිව්වේ මේ වගේ අපි මෙහෙම රූපයක් ඇඳගෙන දැන් මම ඔයාලට කියලා දෙන්න හැදුවෙත් එහෙම තමයි. මේක අපි බෙදනවා පැටියෝ පහකට. හරි, බෙදා ගන්නකෝ පහකට. පහකට බෙදලා ඕකෙන් දැන් හතරක්නේ. මේ පහෙන් හතරක් අපි ඒ හතර මාක් කරගන්නවා. එහෙම වාට පුළුවන් එක්කෝ මේක ඇතුලේ පාට කරගන්න පුළුවන්, එහෙම නැත්නම් මේ කතිරයක් හරි මොකක් හරි ගාලා එහෙම මාක් කරගන්න පුළුවන්. හරිද? පාන්දි පැටියා, මේ වැඩේ කරමු අපි. මේ විදිහට මේක මාක් කරගන්නවා. අද මේ තියෙන්නේ පහෙන් හතර. හැබැයි වැටියෙන් අහන්නේ පහෙන් හතර කැට ඇති 10ෙන් එකේව ගානනේ. ඉතින් 10ෙන් එකේව බලන්න නම් දරුවෝ මේ සයිස් එකට මේක තියාගෙන බෑ. අපිට වෙනවා මේ රූපෙම 10කට කඩන්න. ඉතින් ඔයාට ලේසියිනේ වැඩේ කරන්න. ඔයාට තියෙන්නේ මේ රූපෙම කොහොමම මෙහෙම හැම එකක්ම මැදින් බෙදාගෙන යන්න. හරි, එතකොට පැටියෝ මේ චූටි කෑල්ලක් මෙන්න මේ පොඩි කෑල්ලකට මේක කෑල්ලකට කියනවා අපි 10ෙන් එකක් කියලා. එද මේකේ කොටස් 10ක් තියෙනවා. 10ෙන් එක. ඉතින් බලන්න පහෙන් හතරකට තියෙන 10ෙන් එකේව ගාන කීයද කියලා. හරි, පහෙන් හතරකට තියෙන 10ෙන් එකේව ගාන 1 2 3 4 5 6 7 8 කීයද තියෙනවද? 8. ඒ කියන්නේ මෙතන හිස්තැනේ ඉන්න ඕනේ. එහෙනම් පැටිය 8 කිය. කොහොම මේක තේරුණා යතු උසන්න? තේරුණාද කියන්නේ? හරි. අර මේක මුලින් ඔයාලා හදාගන්නක් ගන්න. මේ තමයි පළවෙනි ක්‍රමය. අර ඔයාලා යාළුවන්ගේ පළවෙනි ක්‍රමය තමයි ඔයාලා යෝජනා කරපු මෙන්න මේක. දැන් ඔන්න අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒ කියන්නේ මේ ඊළඟ ප්‍රශ්නේ නෙමෙයි, ඊළඟ දෙවෙනි කොටස. ඒ කියන්නේ මේක කරපු දෙවෙනි කොටස. ඔයාලා අනිත් යාළුවා අපිට කිව්වේ මෙන්න මේ ක්‍රමයටනේ, දෙවෙනි ක්‍රමේ. හරි, ඒකෙදි පැටිය ඔයාලා කිය එයා කිව්වේ මෙන්න මේ පහෙන් හතර ගන්නවා. හරි, පහෙන් හතර අරගෙන තුල්ල භාග පාවිච්චි කළා. තුල්ල භාග කියන්නේ පැටිය මේ භාගයටම සමාන තවත් භාග හදන්න පුළුවන් හරය ලවය ගුණ කළා. එකම ගානේ ගුණ කළා. හරිද? එතකොට මේ පහෙන් හතර කියන එක උඩයි යටයි දෙකෙන් ගුණ කළා 10ෙන් පංගු කරනවා කියලා තමයි වාගේ අනිත් යාළුවා කිව්වේ. එතකොට 10ෙන් 8යි නේ. ඒවන වැඩි 5ෙන් 4 උඩ යට දෙකෙන් ගුණ කළා 10ෙන් 8ක් කරගන්නවා. ඉතින් ඊළඟට අපි බලනවා 10ෙන් 8කට තියෙන 10ෙන් එකේව ගාන කීයද කියලා. මෙන්න මේවා 10ෙන් 8කට ඉතින් 10ෙන් එකේව කීයද තියෙන්නේ?
අටයි තියෙන්නේ නේද? එහෙනම් එහෙම හදන්න පුළුවන් මේ. තේරුණාද? හරි ඔය කොයි ක්‍රමයට හරි කමන්නේ ඕගොල්ලන්ට තියෙන්නේ ඕක හදන්න. ඒකත් හරිනේ අපි යන් ඊළඟ ප්‍රශ්නෙට.